වසන්ත මුදල්ලිගේ සහෝදරයා මේ රඳවගෙන ඉන්නේ අනීතිකව කියන කාරණේ කිසිම චෝදනාවක් නැහැ. එතකොට දැන් මීට කලින් සිරිදම්ම හාමුදුරුවෝ නිදාස් කළා දිනානුවකින් කිසිම චෝදනාවක් නැහැ. ඒ වගේම අපි දක්වා අසංජීවන්ත දිනපනාකින් නිදාස් කළා කිසිම චෝදනාවක් නැහැ. කිසි චෝදනාවක් නැහැ. නමුත් රඳවගෙන ඉන්නවා. මොකෙන්ද රඳවගෙන ඉන්නේ? ත්‍රස්තවාදයේ වැළැක්වේ පනතරා. මේක මර්ධනයක්. දැන් මේ මර්ධනය කවද්ද ඉවර කරන්නේ? දැන් අපි දන්නවා දැන් නඩු පිට නඩු පවරනවා. දැන් වසන්ත මුදල්ලිගේ සහෝදරයා අතුරු මේ අන්තර්ජාල ශබලමණ්ඩලේ ගොඩක් අය නඩුවක් දාලා තිබ්බා අධ්‍යාපන අමාත්‍යාංශයට ගේට්ටුවක් කැඩීම පිළිබඳව. දැන් මේ ගේට්ටුව කඩන දවසේ අධ්‍යාපන ඇමතිවරයි ගුරුත්‍ය සමිතිය අතර සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡා අවස්ථාවේ තමයි මේ ගේට්ටුව පිළිබඳ ප්‍රශ්නෙත් ආවේ. ඒ වෙලෙත් අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කළේ ඒක පරණ ගේට්ටුවක්, ඒක කොහොමත් කැඩෙන්න කොහොමත් අදන්න තිබ්බ එකක් කියලා. දැන් මොකද කරන්නේ? පොලිසිය මේ ප්‍රශ්නේ අරගෙන ආණ්ඩුවේ වමනාවට මේ ගේට්ටුව පාදක කරගෙන දැන් දිගින් දිගටම පොදු දේපළ පනතරා දැන් මේගොල්ලෝ ඔක්කොම අත්අඩංගුවට ගනිමින් තියෙනවා. දැන් මේක තමයි මේ මර්ධනේ. දැන් මේවා තමයි ත්‍රස්තවාදී චෝදනා. දැන් ඒතකොට මෙතන වෙන කිසි ත්‍රස්තවාදී චෝදනා කිසි දෙයක් මෙතන නැහැ. දැන් මේ වගේ යම් යම් චෝදනා අරගෙන දැන් මේගොල්ලෝ රඳවාගෙන ඉන්න උත්සාහ කරන්නේ. අපි කියනවා වහම නිදාස් කරන්න කියලා. අද දවසේ අන්තර්විශ්ව ශිබලමණ්ඩලේ ලංකා ගුරු සංගමයත් සමගත්, ඒ වගේම වෘත්තීය සමිති සමගත් සාකච්ඡා කරන්න සූදානම් වෙලා තියෙනවා. අද අපි කතා කළා පැහැදිලිවම එළඹෙන 16 වෙනිදා අන්තර්ජාල ශබලමණ්ඩලයේ කැඳවන මේ උද්ඝෝෂණ ව්‍යාපාරට මේ වසන්ත මුදලිගේ සහෝදරයා මුදවා ගැනීම ඇතුළු රටේ දැවන්ත ප්‍රශ්න සම්බන්ධයෙන් කරන ක්‍රියාමාර්ගයට අපි පූර්ණ සහාය පළ කරනවා කියලා අපි පැහැදිලිවම කියන්න ඕනේ. ආණ්ඩුවට මේ වෙලාවේ තියෙන කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නැහැ. ආණ්ඩුව ජනතාව බරපතල විදිහට ප්‍රශ්න අර්බුද ගොඩක ඉන්නේ. ඒ වගේම ජනතාව කබලෙන් ලිපට වැටලා ඉන්නේ. දැන් මොකද කිසිදු දෙයකට කිසිම දෙයක් ආණ්ඩුවට කරන්න බෑ. හැම ඕන දෙයක් කරන්න මුදල් ඕනේ. දැන් මුදල් නැහැ කියන එක තමයි ආණ්ඩුවේ ඉන්නේ. එතකොට දැන් ආණ්ඩුව මේ විදිහට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමයි කටයුතු කරමින් ඉන්නේ. ඒක නිසා මේ ඉදිරියේදී එන විරෝධතා මර්ධනය කරන්න තමයි මේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත තවමත් තියන් ඉන්නේ. මේ වෙනකොටත් මේ දේශීයවත් ජාත්‍යන්තරවත් වසන්ත මුදලිගේ සහෝදරයා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා විශාල උද්ඝෝෂණයක් තියෙනවා. කිසිදු දෙයකට කන් දෙන්නේ නැහැ ආණ්ඩුව. ආණ්ඩුව අත්‍රෝමතික හොදා මේ වැඩේ කරමින් යන්නේ. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා වහාම වසන්ත මුදලිගේ නිදහස් නොකළොත්, ඒ වගේම දේශපාලන සිරකරුවන් නිදහස් නොකළොත්, ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අවසන් නොකළොත් අපි අනිවාර්යයෙන්ම දැවන්ත ක්‍රියාමාර්ගකට අපි එකතු වෙනවා. මේක දිගින් දිගටම ආපු අරගලයක කොටසක් මේක. ඒ වගේම ඉදිරියේදී අපි දැන් මේ වෙනකොට අපි දන්නවා අද සම්පූර්ණයෙන්ම රට බරපතල අර්බුදයක ඉන්නේ. මේ වෙනකොට එක පැත්තෙන් බදු ගහනවා, අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයෝ ලබාගත් ණයේ පොලිය අත්නොමතිකව වැඩි කරලා තියෙනවා. දැන් මේ වෙනකොට 109ට ගත්ත ණය මුදලේ පොලිය 115 කරලා තියෙන්නේ. දැන් මේ මහජන බැංකුව ලිඛිතව දැනුම් දීලා තිනවා මේ ක්‍රියාවලිය නැවත්තුවයි කියලා. නමුත් නැවත්තුවට අපි දන්නවා ඉදිරියෙ එන්න පුළුවන්. ඒක නිසා වහාම මේ පොලි වැඩි කිරීම, ඒ වගේම බදු ගැහිම්, මේ සියලු දේවල් කරලා මොකද කරන්නේ? ආණ්ඩුව තම පැවැත්ම ශක්තිමත් කරන්න යන්නේ. ඒක නිසා අපි කියනවා ආණ්ඩුවට තමන්ගේ ජීවිතය වෙනුවෙන්, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් හැමතිකම් වැඩි කරගෙන නවත්තන්න, බදු ගහන එක නවත්තන්න, ගෙදර යන්න කියලායි අපිට කියන්න තියෙන්නේ.